අද මං අරගෙන ආවේ නත්තල් සමර ණයට යොලොක් කේක් එකක් හදන්න ඕන වෙන චොක්ලට් රෝල් රෙසිපි එක. ඉතින් ඔයාට නම් මගේ channel එක බලන්නේ ආදරෙන් ඉල්ලනවා subscribe කරලා එකතු වෙන්න. අපි බලමු කොහොමද මේ චොක්ලට් රෝල් එකක් නිවැරදිව ලස්සනට හදාගන්නේ කියලා. මුලින්ම මම මෙතන අරගෙන තියෙනවා බිත්තර සුදු මද පහක් සහ කහ මද පහක්, ඒ වගේම සීනි ග්‍රෑම් 50ක් සහ ග්‍රෑම් 70ක් වෙන වෙනම අරගෙන තියෙනවා. මම මෙතන අරගෙන තියෙනවා පිටි ග්‍රෑම් 70ක්, ඒ වගේම කොකෝ පවුඩර් ග්‍රෑම් 20ක්, කිරි මිලිලීටර් 60ක්, සන්ෆ්ලවර් ඔයිල් මිලිලීටර් 60ක්, වැනිලා තේ හැඳි 2ක්, බේකින් පවුඩර් තේ හැඳි 1ක්. මුලින්ම මම බිත්තර සුදු මදයක බීට් කරගන්න යන්නේ. ඉතින් අපි වෙනම කිරාගත්තු සීනි ග්‍රෑම් 50 තමයි මේ වෙලාවේ මේ බිත්තර සුදු මදයක බීට් කරන ගමන් ඒකට එකතු කරන්නේ. ඉතින් මේ වගේ බීට් එකේ හයි ස්පීඩ් එකෙන් ඉක්මනට මේ බිත්තර සුදු මද ටික බීට් කරගන්න ඕන. ඉතින් බිත්තර සුදු මද ටික බීට් කරන ගමන්ම සීනි ටික තුන් පාරකට විතර මම මේකට එකතු කරගන්නවා. ඉතින් මේ වෙලාවේ අපිට බිත්තර සුදු මදයක බීට් වෙන්න ඕනේ පදම මෙන්න මේ විදිහට බීට් එක උස්සලා චුට්ටක් බලන්න පුළුවන්. ඉතින් තවම බිත්තර සුදු මදයක බීට් වෙලා මැදි මම තව ටිකක් බීට් කරගන්නවා. මෙන්න මේ වගේ ප්‍රමාණයට ආවම බිත්තර සුදු මදයක බීට් වෙලා ඇති. ඉතින් මේ බලන්න මේ බිත්තර සුදු මදයක වැටෙන්නේ නැහැ ආයෙත් පෝල් එකට. ඉතින් අන්න ඒ වගේ ප්‍රමාණයට අපි මේක බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ මම යන්නේ කහ මද ටික බීට් කරන්න. ඉතින් අනිත් සීනි ග්‍රෑම් 70 තමයි මම මේ කහ මදයක බීට් කරනකොට ඒකට එකතු කරගන්නේ. ඒකත් එකපාරට එකතු කරන්නේ නැහැ, තුන් පාරකට විතර එකතු කරගෙන අපි කහමද ටිකත් හොඳට බීට් කරගමු. ඉතින් ඔන්න මම දැන් කහමද ටික බීට් කරගෙන ඉවරයි. ඊට පස්සේ මම මේකට එකතු කරගන්න යන්නේ වැනිලා. වැනිල ටික එකතු කරගෙන අපිට මේක කලවම් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට එකතු කරගන්නවා කිරි ටිකයි ඔයිල් එකයි. ඉතින් තෙල් ගනිද්දී සුවඳක් නැති තෙල් එකක් පාවිච්චි කරන්න. මම මෙතන අරගත්තේ සන්ෆ්ලවර් ඔයිල්. ඉතින් ඔයාලට වෙජිටබල් ඔයිල් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් මම පිටි ටික එකතු කරගන්න යන්නේ. ඉතින් මේ වගේ පෙනීරෙට මම එකතු කරගන්නවා පිටි ටිකයි, කොකෝ පවුඩර් ටිකයි, බේකින් පවුඩර් තේ හැඳි එකයි. එකතු කරගෙන මේ විදිහට මේකට හලා ගන්නවා. දැන් මේ ටික හොඳට ස්පැචුල එකෙන් කලවම් කරගන්නවා. ඉතින් පිටි ටිකේ කැට නැති වෙන්න හොඳට මේ ටික කලවම් කරගන්න. ඊට පස්සේ අපි බිත්තර සුදු මදයකට මේක තුන් පාරකට විතර එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට හිමීට මේක ෆෝල් කරගන්න. ගොඩාක් හයියෙන් හයියෙන් කලවම් කරන්න යන්න එපා. එහෙම වුණොත් අපිට කේක් එකේ සොෆ්ට් එක නැති වෙනවා. ඉතින් මේ වගේ තුන් පාරකට මම පිටිපැට එක එකතු කරගෙන කලවම් කරගන්නවා. ඉතින් මේ බලන්න මේක දැන් කලවම් වෙලා තියෙන්නේ හරියට චොක්ලට් මෝස් එකක් වගේ තමයි දැන් මේක තියෙන්නේ. ඉතින් අපි දැන් මේක බේක් කරන්න ට්‍රේකට දාගමු. ඉතින් මේ වෙලාවේ මතක ඇතුව අවන් එක සෙල්සියස් අංශක 150ට ප්‍රීහීට් කරලා තියාගන්න.
ඉතින් බැටර් එක මේකට එකතු කරලා අපි මේ ස්පැචුල එකෙන්ම මේක හොඳට වටේට යවා ගන්න ඕන. ඉතින් ඔයාලඟ මේ වගේ ස්ක්‍රේප් එකක් තියෙනවා නම් මේක හරි ලේසියෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ දෙතුන් පාරක් මේසෙට ටැප් කරන්න. දැන් අපි අවන් එකට දාගන්න යන්නේ. ඉතින් මේ තියෙන්නේ සෙල්සියස් අංශක 150ට විනාඩි 30ක් විතර බේක් කරගත්තු මගේ ස්විස් රෝල් කේක් එක. ඉතින් මේක ඉක්මනටම අපි මේ කොලේ කලවල අයින් කරගන්න ඕන. ඉතින් මම දැන් මේක උඩින් බේකින් පේපර් එකක් තියලා මේ කේක් එක අනිත් පැත්ත හරවලා යට තියෙන කොලේ ඉවත් කරගන්නවා. ඉතින් මේක බොහොම පරිස්සමට ගලවලා ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේක කිචන් ටවල් එකක් උඩින් තියාගත්තා බේකින් පේපර් එකත් එක්කම. දැන් අපි මේ විදිහට මේකේ වාටි ටික කපලා ඉවත් කරගෙන අපි නවන මුල්ම කොනෙන් මෙන්න මේ වගේ පොඩි මාක් එකක් දාගන්න ඕන. කේක් එක සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ නෙමෙයි, උඩින් පොඩි මාක් එකක් දාගෙන යන්න. එතකොට අපිට එතනින් නවා ගන්න ලේසියි. දැන් මෙන්න මේ විදිහට බේකින් පේපර් එකත් එක්කම අපි මේ කේක් එක රෝල් කරගන්නවා. ඉතින් මේක රස්නෙ තියෙද්දිම තමයි අපි මේ දේ කරගන්නේ. ඉතින් ටිකක් හදට මේක රෝල් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට රෝල් කරලා මම මේ කිචන් ටවල් එකිනුත් මේක ඔතලා ටිකක් නිවෙනකන් තියාගන්නවා. දැන් අපි එක නිවෙන්න තියාගෙන අයිසින් එක හදාගන්න යන්නේ. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ චොක්ලට් අයිසින් එකක්. මම මෙතන අරගෙන තියෙනවා බටර් ක්‍රෑම් 100ක්. ඉතින් බටර් ටිකත් රූම් ටෙම්පරේචර් එකේ තියෙන බටර් එකක් තමයි මම ගත්තේ. ඊට පස්සේ අයිසින් සුගර් අරගෙන තියෙනවා ග්‍රෑම් 200ක්. හොඳට හලලා කලවගෙන තියෙන්නේ. ඒකටම මම එකතු කරගන්නවා කොකෝ පවුඩර් මේසැහැඳි දෙකහමාරක් විතර. දැන් මේ ටික ටිකක් කලවම් කරලා තමයි මම බීට් කරන්නේ. ඉතින් ඔයාලට කැමති නම් අයිසින් සුගර් තව ටිකක් එකතු කරගන්න පුළුවන්. මම ටිකක් දියගතියට අයිසින් එක හදා ගන්න නිසා මම එකතු කරන්නේ 1:2. ඉතින් මම මෙතන කිරිමේසැඳි එකක ප්‍රමාණයකුත් ටිකෙන් ටික එකතු කරලා මේක බීට් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මගේ චොක්ලට් අයිසින් එක. අපි දැන් බලමු කොහොමද මේක චොක්ලට් රෝල් එක ඇතුළට දාගන්නේ කියන. ඉතින් නිවෙන්න තියාගත්තු කේක් එක මේ විදිහට පරිස්සමට අපි ටික අරගමු. මේක මේ විදිහට ටික අරගෙන අපි හදාගත්තු අයිසින් එක මේක ස්ප්‍රෙඩ් කරගෙන රෝල් කරගන්න තියෙන්නේ. ඉතින් දැන් නැවතත් මේ වගේ බේකින් පේපර් එක උත්තලා මේ වගේ දෙපැත්තෙන් පොටක් තද කරලා අපි මේක ෆ්‍රිජ් එකේ පැය දෙකක් විතර තියාගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ මම ෆ්‍රිජ් එකේ තියාගත්තු චොක්ලට් රෝල් එක. අපි බලමු දැන් මේක දෙක ඇරලා කොහොමද තියෙන්නේ කියලා.
ඉතින් ඔන්න මේ තියෙන්නේ අපි හදාගත්තු චොක්ලට් රෝල් එක. ඉතින් මේකේ කේක් එකේ ස්කින් එක ගැලවෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඇතුළේ තියෙන්නේ. අපි අර කට් මාක් එකක් දාගත්තු නිසා මේක ලස්සනට ඇතුළෙන් රෝල් වෙලා තියෙනවා. ඉතින් හදලා බලන්න මේ රෙසිපි එක. අනිවාර්යෙන්ම ඔයාගේ කමෙන්ට් එකක් සඳහන් කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් ඔයා මගේ වීඩියෝ එක නරඹුවට ගොඩක් ස්තුතියි. සුබ දවසක්.